අදත්වලාව සාදරයෙන් පිළිගන්න ස්සල් කන්ස්ට්‍රක්ෂන් YouTube චැන්ලයන්ගෙන මේ වීඩියගට මේ වීඩියගෙන් මම කතා කරන්නේ මෙන්න මේ ෆොටෝ එක ගැන. මේ ෆොටෝ එකේ මෙතන ස්ලැබ් එක, මෙතන බීම් එක, මේ බීම් එක යටින් ක්‍රැක් එකක් ගිහිල්ලා තියෙනවා. අන්න ඒක ගැන තමයි මම කතා කරන්නේ අද. කලින් මම හුඟක් වීඩියෝ කරලා තියෙනවා මෙන්න මේ වගේ බීම් වල ස්ලැබ් වල කම්බි වෙන කොහොමද සහ ඒ එක එක තැන් වලට වැඩිපුර කම්බි වෙන්න ඕනේ ඇයි කියලා. අන්න ඒ වීඩියෝ එකද ඔකට්ටිට මතකයි මම කිව්වා බීම් එක මැදට වැඩිපුර කම්බි වෙන්න ඕනේ කියලා. මොකද මම කිව්ව එතනදී බීම් එකේ මැද තමයි වැඩිපුර ටෙන්ෂන් වෙන්නේ. ඒ කියන්නේ වැඩිපුර ඇදෙන්නේ බීම් එකේ යටපැත්තෙන් කියලා. යටපැත්තෙන් කියන්නේ හරියටම බීම් එකේ මැදදී යටපැත්තෙන්. ඔකට පේන ඇති මෙන්න මේ හරියේදී කොහෙදිවත් ක්‍රැක් ගිහිල්ලා නැහැ. හරියටම කොලම් කණු දෙක මැදින් තමයි ක්‍රැක් එක යන්නේ. ඒ කියන්නේ කොලම් කණු දෙක මැද හරියේ තමයි බීම් එකේ යටිපැත්තේ උපරිම ටෙන්ෂන් එකක් එන්නේ. ඒ කියන්නේ එතන තමයි අපි හොඳටම ආරක්ෂා කරගන්න ඕනේ තැන. ඒ කියන්නේ එතන තමයි අපි හොඳටම කම්බි දාන්න ඕනේ. අනිත් තැන් වල කම්බි දාන්න ඕනේ තමයි. නමුත් අතන්ට එන්න ඕනේ කම්බි ක්‍රොස් සෙක්ෂන් ඒරියා එක අනිත් තැන් වලට සාපේක්ෂව හුඟක් වැඩි වෙන්න ඕනේ. එහෙම වැඩි කරගෙන තමයි අපි කම්බි ඩ්‍රෝවින් එක ඩිසයින් කරගන්න ඕනේ. මම මෙතෙන්දි කම්බි ගැන කතා කරත් මේ වගේ ස්ලැබ් එකක් මේ විදිහට වීක් වෙලා ෆේල් වෙන්න කම්බි විතරක් නෙමෙයි තව හුඟක් දේවල් බලපාන්න පුළුවන්. ඒ කියන්නේ මැටීරියල් වල ක්වොලිටි එක, ලේබර්ස්ලාගේ ස්කිල් එක, ඒ වගේම තව බැලුවොත් අපි කියුරින් කරනවානේ. අන්නේ කියුරින් කරන එකත් මේ වගේ දේවල් වලට දීර්ඝකාලීනව බලපානවා. මේක zoom කරාම ඔකට තවත් හොඳට පේයි. මෙතන බීම් එකේ හරියටම කොලම් දෙක මැදින් තමයි ක්‍රැක් එක ගිහිල්ලා තියෙන්නේ. වගේම ආයේ මෙතන ස්ලැබ් එක ෆේල් වෙලා තියෙනවා මෙන්න මෙතන උඩින්. ඒ කියන්නේ මෙතනින් මෙහාට බීම් එකක් යනවා. අන්නේ බීම් එක උඩින් මේ ස්ලැබ් එක ෆේල් වෙලා තියෙනවා. මම කට්ටියට කිව්ව මතක ඇති බීම් එක කොලම් එකක් උඩදීත් උපරිම ටෙන්ෂන් එකක් එනවා. මෙහෙම කර්ව් එකක් ඇඳලා පෙන්වුවා කට්ටියට මතක ඇති. ඒ වීඩියෝ එක බලුවේ නැත්නම් මම පල්ලෙහෙන් ලින්ක් එක දාන්න. ඒ වීඩියෝ එකත් බලන්න. එතකොට මම මේ කියන කාරණා ඔකට හුඟක් තේරුම් ගන්න පුළුවන් වෙයි. අපිට පුළුවන් අපේ ශරීරයේ මේකප් එකක් දාලා හොඳට ලස්සනට තියාගන්න. නමුත් අපේ අස්ටි පද්ධතිය හරියට තිබ්බේ නැත්නම්, ඒ කියන්නේ අපේ අටසකිල්ල හරියට තිබ්බේ නැත්නම් අපිට එදිනදා වැඩ කටයුතු කරගෙන යනකොට හුඟක් අපහසුතාවයට ලක් වෙනවා. ඒ වගේ තමයි නිවසක් අපිට පේන් කරලා ටයිල් කරලා නිවස ලස්සනට තියාගන්න පුළුවන්. නමුත් අපේ ස්ට්‍රක්චර් එක, කියන්නේ ස්ලැබ් එක, බීම් එක, කොලම් එක හරියට අපි හදාගෙන තිබ්බේ නැත්නම් අපිට අර පේන්ට් වලට කරන වේදම, ටයිල් වලට කරන වේදමෙන් ගන්න පුළුවන් රිටර්න් එක, රිටර්න් ඔෆ් ද ඉන්වෙස්ට්මන්ට් එක හරියට ගන්න බෑ. මොකද කොහරි ක්‍රැක් එකක් ගියොත් ඒක ටයිල් වලින් මකන්න බෑ. ඒක හින්දා කොයි වෙලාවත් ස්ට්‍රක්චර් එක කරන වේදම අමතර වේදමක් කියලා හිතන්න බෑ. මොකද ස්ට්‍රක්චර් එක හරියට තිබ්බොත් තමයි අපිට නිවස ලස්සනට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. ඊටත් වඩා තවත් වැරෑරුම් කාරණය තමයි අපිට ස්ට්‍රක්චර් එකේ මොකක් හරි ආය චේන්ජ් එකක් කරන්න බෑ. අපිට ඕනම් පේන්ට් එක ආපහු චේන්ජ් කරන්න පුළුවන්. ටයිල් එකක් ආපහු චේන්ජ් කර හැකි. නමුත් ස්ට්‍රක්චර් එකට දාන කම්බි අපිට ආපහු 10 කම්බි මැදි 12 කම්බි ඕනි කියලා ආපහු මාරු කරන්න බෑ. ඒකින්ද ඒක හදන වෙලාවෙම අපි හරියට මේක හදා ගන්න ඕනේ. මේ වීඩියෝ මම කතා කරේ මම හුඟක් කලින් කතා කරලා තියෙන කාරණයක් තමයි. නමුත් මේ වගේ ප්‍රැක්ටිකල් ඉෂුව එකක් දැක්කහම මට හිතුණා ආපහු ඒ ගැන කතා කරොත් හොඳයි කියන එක. මොකද අපේ channel එකට හුඟක් කට්ටිය දැන් අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ කට්ටියට මම හිතනවා මේ වීඩියෝ හුඟක් වැදගත් වෙයි කියලා. මම මීට කලින් බීම් ගැන කරපු වීඩියෝ link මම පල්ලෙහා description එකේ දානම්. ඒවත් ගිහිල්ලා බලන්න. තුර කට්ටියට slab එක, බීම් එක, කම්බි දාන විදිහ ගැන ලොකු idea එකක් ගන්න පුළුවන් වෙයි. හොඳයි, එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මේ වීඩියෝ හොඳ නැව කට්ටිය යාළුවන්ට බලන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. වගේම අපේ channel එක තාම subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතුපාට button එක වල අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ සිංහලෙන්ම නරඹන්න. හොඳයි, එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.